විදේශගත ඔබට ආදායම් බදු පනවනවා. ඊයේ මගේ ෆෝන් එකට කේටි පණිවිඩ ගණනාවක් ආවා. මල්ලි අපි එවන සල්ලි වලටත් බදු ගන්නවද කියලා. මේ සඳහා හේතු වුණේ ජනාධිපතිතුමන් ජාතිය අමතලා පැහැදිලි කරා IMF සංවිධානයේ ණය ලබා ගැනීමට ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ සීට් නැතිනම් ඔවුන් යෝජනා කරන යෝජනා වලට අපි අවනත වෙන්න ඕනේ. සීට් නැතිනම් බදු ප්‍රතිසංස්කරණ තුලින් රාජ ආදායම ඉහළ දා ගන්න කටයුතු කරන්න ඕනේ කියන දේ සඳහන් කිරීමත් මත ගොඩක් දෙනෙක් දැන් හිතනවා එන මාසේ ඉඳන් අපිට බදු අය වේවිද කියලා. ඒ තුලදී ගොඩක් දෙනෙක් මේ බදු අය කිරීම කියන දේ පටලවාගෙන ඉන්නේ. ඒ නිසා මෙතෙන් සිට ඔබට පැහැදිලිව මේ බදු අයම පිළිබඳව ලංකාවේ දිනපොත වෙනද වගේම පැහැදිලි කරනවා. මේ බදු ප්‍රතිසංස්කරණ පිළිබඳව මා විසින් රැගෙන එන මුල්ම වීඩියෝ එක සහ මේ වීඩියෝ එක තුලින්ම ඔබට සියලු කරුණු පැහැදිලි වෙයි කියලා මම අපේක්ෂා කරනවා. ඒ තුලදී මේ සඳහා මම යොදා ගන්නවා යෝජිත බදු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් යොදාගත් මාර්ගෝපදේශනයක් මා මිත්‍ර වරලත් ගණකාධිකාරී යහලෝක විසින් මට ලබා දුන්නා. අන්නේය පදනම් කරගැනීමෙන් ඔබට පැහැදිලි කරන්නම් මේ බදු ප්‍රතිසංස්කරණ තුලින් ඔබට වෙන බලපෑම කොහොමද කියලා. ඒ තුලදී මුලින්ම කියනවා විදේශ ඔබ කිසිම බයක් ඇති කරගන්න එපා ඔබට බදු අය වෙයි කියලා. විශේෂයෙන් මැද පෙරදිග ගෘහසේවයේ ඉන්න අම්මලා අහනවා අනේ මහත්තයෝ අපි ගෙදරට සල්ලි එව්වහම අපෙන් දැන් බදු කපයිද කියලා. ඔබ ලංකාවට රුපියල් ලක්ෂයක් ලක්ෂ 10ක් නෙවෙයි රුපියල් කෝටියක් මාසයකට එව්වත් රුපියලක බදු මුදලක් අය වෙන්නේ නැහැ මේ බදු ප්‍රතිසංස්කරණ ස්ථිර වුණත්. බදු අය වෙන්නේ ඔබ එවන මුදලට නෙවෙයි ඔබට ආදායම් උපයන ආකාරය අනුව. එය දැනට ඔබට තේරෙන්නේ නැහැ ඉදිරියට පැහැදිලි කරන්න. ඒ කියන්නේ මොකක්ද කියන දේ මෙන්න මේ වගුවෙන් තමයි ඉදිරියේදී බදු ප්‍රතිසංස්කරණ එන විදිය හඳුන්වලා දීන්නේ. මේ බදු ප්‍රතිසංස්කරණ තවම ක්‍රියාත්මක නැහැ මේ යෝජනා Proposed Rate on Taxable Income. ඒ කියන්නේ තවමත් ඔයගොල්ලන්ට බදු අයවීමක් වෙන්නේ නැහැ. මේක පාර්ලිමේන්තුව තුලින් සම්මත වෙලා එන්න ඕනේ. ඔබගේ බදු අය කරනවා නම් අය කරන නමුත් එවන මුදලට බදු අය වෙන්නේ නැහැ කියලා නැවතත් සඳහන් කළා. පුංචි පැහැදිලි කිරීමක් මේ ගැන කරන්න. මෙන්න මේ වගුවෙන් සඳහන් වෙනවා from 1/4/22 ඉඳන් 9/30/2022 කියලා. ඒ කියන්නේ මුල් මාස 6 කියලා. මෙන්න මෙතන තියෙනවා දෙවෙනි මාස 6 කියලා. ඇත්තටම මේ 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 දෙකම අපිට වැඩක් නැහැ. මේක වැදගත් වෙන්නේ බදු හදන නිලධාරීන්වරුන්ට හේතුව විශේෂයෙන් සමාගම් වලට වගේ ගණකාධිකාරීවරුන්ට වැදගත් වෙනවා. ඔවුන් බදු අය කරද්දී මොකද මේ බදු ප්‍රතිසංස්කරණ එන්නේ අවුරුද්දක මැද නිසා මුල් මාස 6 තිබුණේ පරණ නීතියක් දැන් අපි හිතමු ලබන මාසේ ඔබට බදු පැනෙවුවොත් එතන ඉඳන් තමයි මේ අලුත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ ඉඳන් තමයි මෙන්න මේ අනුපාත දෙකක් මේ තින් ෆස්ට් 1.5 මිලියන් නෙක්ස්ට් 1.5 මිලියන් 6 12 18 ලෙස මේ මෙතන මුල් මාස 6ට මෙන්න මෙතනින් සඳහන් වෙනවා දෙවෙනි මාස 6ට කියලා ෆස්ට් 250,000 6යි දෙවෙනි 250,000 12 18 24 30 36 ආදී ලෙස මෙන්න දෙවෙනි කාර්තුවට ආය වෙනවා කියලා සඳහන් වෙනවා. නමුත් මේ දෙකම අපිට වැඩක් නැහැ කියලා අමතක කරන්නකෝ. ඔයාලටවත් මටවත් මේක වැඩක් නැහැ කියන දේ සඳහන් කරනවා. විශේෂයෙන් ඔබටත් මටත් බදු අය වෙන්නේ උපයන විට ගෙවි. මෙසේ නැතිනම් ඔබගේ වැටුප මත තමයි බදු අය වෙන්නේ. ඒ හින්දා මේක ගැන හිතන්න එපා. මෙන්න මේ කොටුව ගැන අපි කතා කරමු. From 23/4/1 onwards. ඒ කියන්නේ එතකොට මෙන්න මේක තමයි හරිම ක්‍රමය. මේ හරිම ක්‍රමය මෙන්න මේක තුලින් තමයි ක්‍රියාත්මක. අපි හිතමු හෙට බදු ප්‍රතිසංස්කරණ ගෙනාවත් මෙන්න මේ ආකාරයට තමයි බදු අය වෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනි කියලා නැවතත් ඔයාලට සඳහන් කරනවා. එසේ නොමැතුව ඔබගෙන් බදු අය කරන්න බෑ. දැන් කතා කරමු ඉතුරු කාරණා ටික. විදේශ ඔබ මුදල් ලැබද්දී යම් හේකින් මේ පාර්ලිමේන්තුවේදී මේ ආකාරයෙන්ම සම්මත වූවොත් ඔබ එවන මුදලට බදු අය වෙන්නේ නැත. හේතුව ඔබ එවන්නේ විදේශයකින් වැටුපක් උපයලා ලංකාවට මුදල්. ඒ තුලදී ඔබගෙන් ඒ එවන මුදලට බදු අය කරන්න බෑ. නමුත් ඔබ මුදල් ලෙවලා ඔබේ ඉතිරි කිරීම් ගුණම හෝ ස්ථාවර තැන්පතුවක් දැම්මොත් අන්න ඒ තැන්පතුවෙන් ආදායම ඔබ උපයනවනේ. අන්නේ ආදායම වාර්ෂිකව ලක්ෂ 12ක්
මාසිකව ලක්ෂයට වැඩිනම් ස්ථාවර තැන්පතු පොලිය ලක්ෂයක්. ඉතින් ඇත්තටම තැන්පතුක පොලියෙන් ලක්ෂයක් ඔබ උපයන්න නම් අවම වශයෙන් ඔබ ලක්ෂ 50ක්වත් ආයෝජනය කරන්න ඕන 125ක මට්ටමේදී ස්ථාවර තැන්පතුක් කර දැම්මොත් ඔන්න ඔබට මාසෙට ලක්ෂයක් විතර එහා පැත්ත ආදායමක් එයි. ඒ තුලදී ඔබට ලක්ෂයක් මාසෙට ආවත් ඒ බදු අය වෙන්නේ නැහැ. මොකද මුල් බද්ද මුල් ආදායම. ඒ කියන්නේ ඔබට අතට එන මුල් ආදායම පොලියක් වශයෙන් මෙසේ නැතිනම් ඔබ යම්කිසි ව්‍යාපාරයකට සල්ලි දීලා නම් ඒ ව්‍යාපාරයෙන් ඔබට ආදායමක් නැත්නම් ලාභයක් විදිහට අතට එන මුදල ලක්ෂයට අඩු නම් රුපියලක්වත් ඔබෙන් කැපෙන්නේ ඔන්න ලක්ෂයට වැඩි වෙලා මුල් ලක්ෂ 5ට 6යි. උදාහරණයක් ලෙස ගත්තොත් ඔබට ලක්ෂයක් එනවා මාසෙට. බදු අය වෙන්නේ නැහැ. ඊළඟට ඒ මාසෙම අපි හිතමු ලක්ෂ 1කමාරක් හම්බුණා කියලා. අන්න ඒ ලක්ෂ 1කමාරෙන් මුල් ලක්ෂය බදු නැතුව නිදහස් වෙනවා. ඉතුරු 50000ට 6ක් අය වෙනවා. 50000ට 6ක් කියන්නේ රුපියල් 3000ක බදු මුදලක් තමයි අය වෙන්නේ. අන්න ඒ ආකාරයෙන් ලක්ෂය ඉක්මවා ගිහිල්ලා මාසිකව ලැබෙන මුදල එසේ නැතිනම් ලක්ෂය ඉක්මවා ගිහිල්ලා වාර්ෂිකව එතකොට ලක්ෂ 12යි. ඒ ආකාරයෙන් අවුරුද්දක් තුල ඔබට ලක්ෂ 17 වෙනකන් යන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දක ආදායම ලක්ෂ 17ක් කියලා හිතමු. ලක්ෂ 17ෙන් ඔබට ලක්ෂ 12ක් නිදහස් වෙනවා. ආදායමේ ලක්ෂ 12ක් මාසෙට ලක්ෂය බැගින් ලක්ෂ 12ක් නිදහස් වෙනවා. ඉතුරු ලක්ෂ 5ට 6ක් අය වෙනවා. ඉතුරු ලක්ෂ 5ට 6ක් කියන්නේ ඔබට රුපියල් 30000ක බදු මුදලක් වාර්ෂිකව අය වෙනවා. මම හිතනවා ඔබට මේ කාරණේ පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ වගේම මෙතනින් ආයෙ සඳහන් වෙන ඊළඟ ලක්ෂ 5ට 112ක් කියලා. අන්න ඒ වැඩි වෙන ඉතුරු ලක්ෂ 3ට 112ක් අය වෙනවා. කියන්නේ ලක්ෂ 12යි සිට ලක්ෂ 17 ඉඳන් ලක්ෂ 20 වෙනකන් ලක්ෂ 3ක වෙනසක් තමයි තියෙන්නේ. ඒ ඉඳ මෙන්න මේ කැටගරි එකට තමයි ඒකයි තියෙන්නේ. එතකොට 112ක් උත්ය වෙලා මුල් ලක්ෂ 5ට 106යි. ඒ දෙකේ එකතුව තමයි බදු වශයෙන් ගිවන්න ඕනේ ලක්ෂ 12 නිදහස්. අතරම ඔන්න ඔය විදිහට තමයි බදු අය වෙන්නේ. මම හිතනවා ගොඩාක් දෙනෙක්ට මෙය අදාළම වෙන්නේ නැහැ. විශේෂයෙන් ගොඩක් ධනයක් ඇති අයට තමයි ඉතින් ලක්ෂයකට වැඩි ආදායමක් ස්ථාවර තැන්පතුවක් දාලා ගන්න පුළුවන්. විශේෂයෙන් ගෘහ සේවීන් අම්මවරු යන්තම් තමන්ගේ නිවස හදාගෙන ජීවත් වෙන්න කීයක් හරි තමයි ඉතුරු කරගන්න හැකියාව තින්නේ අවුරුදු ගාණක් වෙහෙස මහන්සි වෙලා. ඒ තුලදී ඔබේ ආදායම හෝ ඔබට ස්ථාවර තැන්පතු තියෙනවා නම් මේ ටැක්ස් අනුපාත පිළිබඳව තවත් පැහැදිලි කරගන්න ඕනේ නම් මට පරිවිඩයක් ගන්න. මම පැහැදිලි කළ දෙන්නම්. මොකද මේ වීඩියෝ එක තවත් දික් වෙන නිසා මෙතනින් අවසන් කරන්න ඕනේ. අවසන් කරන්න කලින් නැවතත් දැනුවත් කරන සමස්තයක් ලෙස මේ ක්‍රියාත්මක වෙන බදු ප්‍රතිසංස්කරණ තවම යෝජනා පමණයි. පාර්ලිමේන්තුව තුලින් සම්මත වුණොත් අන්නේ එතෙන් සිට මේ බදු ක්‍රියාත්මකයි. ඒ තුලදී විදේශ ඔබ එවන මුදලට බදු අය වෙන්නේ නැහැ. පෙර සඳහන් කරා වගේ ඔබ ස්ථාවර තැන්පතුවක් හෝ යම්කිසි ආයෝජනයක් කළා මාසිකව උපයන මුදල පදනම් කරගනිමින් එය වර්ෂයක් තුලා ගණනය කරන්න පුළුවන්. වර්ෂයකට ලක්ෂ 12කුත් එසේත් නැතිනම් මාසයකට ලක්ෂයක් දක්වා ආදායම උපදී බදු අය වෙන්නේ නැහැ. ඊට වැඩි වෙද්දී මුල් ලක්ෂ 5ට 106යි. ඊළඟ ලක්ෂ 5ට 112යි. ඊටත් වැඩි වෙනකොට ලක්ෂ 5ට 118, 124, 130 සහ 136ක උපරිමයක් දක්වා ආදායම වැඩි වෙද්දී බදු අය වෙන. ඔන්න ඔය විදිහට තමයි එක් පුද්ගලයෙක්ට බදු අය වීමේ බදු ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක වෙන්නේ. වෙනද වගේම ලාකාය දිනපතෙන් ඔබට පැහැදිලි කරා. මම හිතනවා මේ දේ පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔබට මේ කාරණේ පැහැදිලි වුණා නම් නොදන්නා මිතුරට ෂෙයා කරන්න. මෙවැනි වැදගත් තොරතුරු විදේශ ඔබ ගැන කතා කරන ලාකාය දිනපතත් එක්ක හැමදාම සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න. ඔබට ලංකාව තුලින් දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ දිනවල ලංකාවේ දිනපොත සූදානම්, ඉලෙක්ට්‍රොනික බඩු, වෙළඳපොළ බින ගණන්, ඒ ආදී ඕනෑම තොරතුරක් ඔබට එම ස්ථානවලට ගිහිල්ලා මට වීඩියෝ දර්ශන අරගෙන ලබා දීමේ හැකියාව තියෙනවා. එයත් දැනුවත් කරමින් ඔබට සුභම සුභ දවසක්.